අයිබෝවන් අද රොයල් ඩාන්සිං YouTube චැනලෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ ඒ ලෙවල් නර්තන විෂයට වැදගත්ම පාඩමක්. ඒ වගේම මේ පාඩම ඔයාලගේ එදිනදා ජීවිතයේ නර්තන කටයුතු සඳහාත් ගොඩක්ම ප්‍රයෝගී වෙනවා. ඒ තමයි ආලෝකකරණය. වේදිකා ආලෝකකරණය පිළිබඳව අලුත් වීඩියෝස් අද ඉඳන් ඔයාලට පටන් ගන්නවා. මේ පළවෙනි වීඩියෝ එක මගින් ඔයාලට ඉදිරිපත් කරන්නේ වේදිකා ආලෝකකරණයේ ඉතිහාසය පිළිබඳවයි. රොයල් ඩාන්සිං YouTube චැනලේ ඔයාල subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඒ ළඟම තියෙන bell icon එක click කළොත් අලුත් වීඩියෝස් ඉක්මනින් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේ දැනුම් බෙදා හරින්න like කරලා share කරන්නත් අමතක කරන්න එපා. වේදිකා ආලෝකකරණයේ යනු නැටුම්, ඔපෙරා, නාට්‍ය සහ වෙනත් රංග කලාවන් නිෂ්පාදනයට අදාළ වෙන පරිදි ආලෝකකරණයේ හැසිරවීමයි. මේ සඳහා විවිධ වර්ගයේ වේදිකා ආලෝකකරණ උපකරණ භාවිත කරන ලබනවා. මූලික ආලෝකකරණයට අමතරව නවීන වේදිකා ආලෝකකරණයට ලේසර් සහ මීදුම් වැනි යන්ත්‍ර විශේෂ ප්‍රයෝගයන් ලෙස ඇතුළත් කරගන්න පුළුවන්. වේදිකා ආලෝකකරණයේ වැඩ කරන පුද්ගලයින් ආලෝකකරණ ශිල්පීන් හෝ ආලෝකකරණ සැලසුම්කරුවන් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ආයතනික ආලෝකකරණය, ප්‍රසංග වෙළඳ ආලෝකකරණය, නිෂ්පාදන විකාශන, චිත්‍රපට නිෂ්පාදන වැනි රූපවාහිනී විකාශන වැනි ඡායාරූප චිත්‍රාගාර සහ වෙනත් සජීවී සිදුවම් ඇතුළු වේදිකා ආලෝකකරණය සඳහා භාවිත කරනු ලබනවා. උදාහරණ ලෙස කේබල් කිරීම, අඳුළු කිරීම, ආලෝකකරණ උපකරණ, පාලකයන් වෙනත් ආලෝකකරණ යෙදුම් වලට භාවිත කරනවා. උපකරණ ස්ථාපනය කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පාලනය කිරීම සඳහා අවශ්‍ය පිරිස්ද වේදිකා ආලෝකකරණ යෙදුම් වලට වැනි විවිධ ශ්‍රේෂ්ඨයන් හරහා විහිදී තිබෙනවා. මුල්ම වේදිකා ආලෝකකරණේ මුල් කාලීන ගීසියානු, පසුව රෝමානු සිනහාමාහල් තුළ විය. නැගෙනහිර සිට බටහිර දෙසට මුහුණලා ඔවුන්ගේ සිනමාහල් ඉදිකරන අතර දහවල් කාලයේදී ඔවුන්ට නාට්‍ය රඟ දැක්වීමටත් ස්වභාවික හිරුවෙලිය නළුවන්ට යොමු කිරීමටත් හැකිවනු ඇත. ගාලේ මුදුන් විශාල රවුම් විවරයක් සහිතව සෙල්ලම් නිවාසයක් ඉදිකරන විට ස්වභාවික ආලෝකයකටම භාවිතාව. මුල් නූතන ඉංග්‍රීසි සිනමාහල්වල වහල රහිත වූ අතර වේදිකාව ආලෝකගත් කිරීම සඳහා ස්වභාවික ආලෝකය භාවිතා කිරීමට ඉඩ සැලසිනි. සිනමාහල් ගෘහස්ථව ගමන් කරන විට කෘතිම ආලෝකකරණයේ අත්‍යවශ්‍ය කරුණක් වූ අතර සිනමාහල් හා තාක්ෂණයේ වඩා දියුණු වීමත් සමගම ඒ වර්ධනය විය. නොදන්නා දිනයක ඉටිපන්දම් දැල්වීම හඳුන්වා දුන් අතර එමගින් යුරෝපයේ පුරා නාට්‍ය ආලෝකකරණයේ වැඩි දියුණුවක් ඇති විය. ඔලිවර් ක්‍රොම්වෙල් බ්‍රිතාන්‍යය පාලනය කරමින් සිටියදී 1642 සියලුම වේදිකා නිෂ්පාදන අත්හිටුවන ලද අතර ඉංග්‍රීසි සිනමාහල්වල කිසිදු දියුණුවක් සිදු නොවිය. මෙම නාට්‍ය සාගතය තුළ යුරෝපයේ ප්‍රධාන භූමියේ සිනමාහල්වල විශාල දියුණුවක් සිදුවිය. දෙවන චාල්ස් සදු බවට පත් වූ චාල්ස් ඉතාලි නාට්‍ය කලාව දැක ඔහු බලයට පත්වන විට ඒ නැවත එංගලන්තයට ගෙන එන ලදී. නවීන ක්‍රීඩාකාර එංගලන්තයේ ඉදිකර ඇති අතර ඒවායේ විශාල ප්‍රමාණවලින් වඩාත් පුළුල් ආලෝකකරණයක් අවශ්‍ය විය. සිනමාහල් අලුත් වැඩියා කිරීමෙන් පසුව ප්‍රතිසංස්කරණ සිනමාහල්වල ආලෝකයේ ප්‍රධාන ප්‍රභවය වන කැන්ඩල්ස් නැත්තම් ඉටිපන්දම් භාවිතා විය යුතු බව සොයාගන්නා ලදී. ඒවා වේදිකාවේ ඉදිරිපස බිම සහ වේදිකාවට ඉහලින් එල්ලා තැබීය. කාලය තුළ ඉංග්‍රීසි සිනමාහල්වල සැහැල්ලු ඉටිපන්දම් සහ ස්කෝන් සඳහා භාවිතා කරන ලදී. සිලින්ඩාකාර ඉටිපන්දමක් සෑදීම සඳහා ඉටිපන්දම් සාදනු ලැබුවේද උණුසුම් ඉටිවලට නැවත නැවතත් ඉසීමිනි. වේදිකාවට සිදුවීම පවතින දේ නොසලකා ඉටිපන්දම්වල නිරන්තරයෙන් කැපීම සහ ප්‍රබෝධය අවශ්‍ය විය. ප්‍රේක්ෂකයාගේ දෘෂ්ටියද කැන්ඩල් වලින් අවහිර කර ඇත. එංගලන්තයේ ප්‍රධාන සිනමාහල් වර්ග දෙකක් තිබුණි. ප්‍රතිසංස්කරණ වාණිජ සිනමාහල් සහ ප්‍රතිස්ථාපිත උසාවි සිනමාහල්.
වාණිජ සිනමාහල් ආර්ථික හේතුන් මත ඔවුන්ගේ ආලෝකකරණයේ වඩා ගතානුගතික විය. එබැවින් මූලික වශයෙන් ඉටිපන්දම් දැල්වෙන පහන් කූඩු භාවිතා කරන ලදී. උසාවි සිනමාහල්වලට ඔවුන්ගේ නිෂ්පාදනවල මහද්වපික නවෝත්පාදන බොහෝමයක් භාවිතා කිරීමට පුළුවන්. ග්‍රැලි ලේන් රංගහල සහ ක්වෑන්ටන් උද්‍යාන රංගහල වැනි සිනමාහල් විශාල මධ්‍යම කැන්ඩල්ස් යන්ත්‍රයකින් දැල් වූ අතර විවිධාකාර වේදිකා කැන්ඩල්ස් සහ සිනමාහල්වල බිත්ති වටා ඉටිපන්දම් ස්කෝන් ගණනාවක් තිබුණි. 1660 සහ 1665 අතර ඉදිකරන ලද ප්‍රධාන අධිකරණ ශාලා දෙකක් වූයේ කොක්පිට් රංගහල සහ හෝල්ස් රංගහලයි. කැන්ඩල් සහ ස්කෝන් මෙහිදී මූලික වශයෙන් ආලෝකකරණ ප්‍රභවයක් ලෙස පෙනුනද වෙනත් වර්ධනයක් සිදු වූයේ විශේෂයෙන් ශාලාවලදීය. 1670 1689 අතර කාලය තුළ ඔවුන් ඉටිපන්දම් හෝ ලාම්පු භාවිතා කළහ. 17 ශතවර්ෂයේ අවසානයේ වන විට ප්‍රංශ සහ ඉංග්‍රීසි අවධීන් තරමක් සමාන වූ බව සටහන් කරන්න පුළුවන්. 17 ශතවර්ෂයේ අවසානයේ එංගලන්තයේ නාට්‍ය ආලෝකකරණය පිළිබඳ වැඩි යමක් ලියා නොමැති අතර 18 සියවස මැදභාගයේ වන විට ඉතිහාසයෙන් සතු ඇති කුඩා තොරතුරු වලින් එතරම් වෙනසක් සිදු වී නොමැත. 1800 ගණන්වල මුල් භාගයේ ඩ්‍රැලි පටුමග සහ ක්වෑන් උද්‍යානහන සිනමාහල් වලින් ගෑස් ආලෝකකරණේ ඉංග්‍රීසි වේදිකාවට පැමිණියේ. 1820 ගණන්වලදී නව වර්ගයේ කෘතිම ආලෝකකරණයක් වර්ධනය විය. මේ වර්ගයේ ආලෝකකරණයේදී ක්වෑන්ට් ලයින් හෙවත් කැල්සියම් ඔක්සයිඩ් සිලින්ඩරයක් රත් කිරීමට ගෑස් දැල්ලක් භාවිතා කරන ලදී. යම් උෂ්ණත්වයක් කරා ළඟා වූ විට ක්ෂණික දැල්වීම තාප දීප්ති වීමට පටන් ගනී. මෙම ආලෝකකරණයේ පසුව පරාවර්තක සහ කාච මගින් යොමු කළ හැකි විය. 1837 පමණ ආරම්භ වූ මෙම නම ලයිටිං සිස්ටම් එක නාට්‍ය භාවිතයට පිරිවිසීමට යම් කාලයක් ගත විය. 1860 ගණන්වල සහ ඉන් ඔබ්බට විදුලි ආලෝකරණය මගින් අවතැන් වන තෙක් ලයිම් ලයිට් ජනප්‍රිය විය. මේ කාල රාමුව තුළ ඉංග්‍රීසි සිනමාහල්වල ආලෝකරණය දියුණුව නූතන නාට්‍ය ලෝකයේ බොහෝ ආලෝකකරණයට දියුණුවට මඟ පෑදීය. අපගේ ආලෝකකරණය පිළිබඳව දෙවැනි වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරනවා. ආලෝකකරණයේදී භාවිතා කරන උපකරණ ඒවා මොනවාද? රොයල් ඩාන්සින් YouTube චැනලේ ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ධර්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඒ ළඟම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කළොත් අලුත් වීඩියෝ සිකුණින් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේ දැනුම් බෙදා හරින්න ලයික් කරලා ෂෙයා කරන්න අමතක කරන්න එපා.